මේ සාරි කටු කහන් ඩයිල් එක. දස් 10 අවුරුදු 14ක් කොරියාවේ වත්කම කොහොමද? මේ 10ද 2007ද? නෑ නෑ ඇත්ත කිව්වා ඇත්ත කිව්වා. ඒව දාන්න එපා ඒක හොඳ නෑනේ. නෑ නෑ එහෙම නෙවෙයි සිරාවට කියනවා. වත්කම කියන්නේ මොකක්ද? කෝටි 6ක්. ඉරම් ඉරම් කිංකොන් නිය. කිංකොන් කිංකොන් ආ. අති ආන්‍ය යෝගී ස්ටෝ. කිංකොන්. අල්බයෝ. යෝගී අයිබන් හැමෝටම අලුත් වීඩියෝ එකක් කරන්න හිතුණා. ඉතින් මුලින්ම යාළු දෙන්නෙක් ඉන්නවා හඳුන්වලා දෙන්න. පොඩක් එන්න මල්ලි මේ අතර. මේ මල්ලි නම් දන්නව ඇති ගොඩක් අය. ලසාව්ලොග් ඔයාලා දන්නේ නැත්නම් මල්ලිගේ channel එක මම description එකේ දාන්නම් comment කරන්න. ලසාව්ලොග් from Korea කියලා තියෙනවා. කොරියා කියලා. ඉතින් මල්ලිව subscribe කරලා තියාගන්න හොඳ videos ටිකක් යනවා. ඊළඟට ඉතින් අපි පරණ යාළුවෙක් ඉන්නවා මේ යාළුවා ආවා. අයිබන් කියලා අපි පටන් ගන්න කිව්වා මෙහාට එන්න. මේ දරයා ඉතින් නිවාඩුවට මෙයාලා මාව බලන්න ආවා. මුත් ගිනාගෙන නැහැ නිකන් ආවේ. මත් වෙනා වගේ සීන් නැති. මොකද සීන් එක? අපිට සරුවත් එකක් නම් මොකද්ද දුන්නනේ? මොකද්ද වගේ. මම මුන් ආවම උන්ට ජොයින්ට් එකක් ගැස්සෙව්වා. අර සන්නස්ගල සර් වගේ පොඩි ජොයින්ට් එකක් ගැස්සලා දැන් වීඩියෝ එක කරන්න ගත්තා. ඒකට තමයි මුන්ගේ අදහස් ඇත්තටම ගන්න පුළුවන්. හරි අපි ඉස්සෙල්ලා කතා කරමු මල්ලි ගැන. මල්ලි දැන් කොයි කාලෙද කොරියට ආවේ? මං ආවේ අයියේ 22 මාර්තු. 2022 මාර්තු. ඒ කියන්නේ අවුරුදු දෙකයි. අයියා ආවිල්ලා? ඇත්ත කියන්න ඕන බොරු කියන්න එපා. සාමාන්‍ය ආසන්න වශයෙන් ඔයාලා කැල්කියුලේට් කරගන්න මාසෙට ලක්ෂ පහ ගානේ අවුරුදු 10 මාසෙට ලක්ෂ පහ ගානේ අවුරුදු 14කට කීයක්ද කියලා හිතා ගන්න. එතකොට ඔයාලා තේරුම් ගන්න පුළුවන් මෙයාගේ කවුන්ට් එකේ කීයක් තියෙනවද කියලා. දැන් දැන් ඔයාගේ වත්කම් අහනවා. මෙයාගේ වත්කම් අහන්නේ නැද්ද ඔයා? මගේ පොඩි ගානේ අවුරුදු 8ක් වෙනවානේ. මෙයාගේ අවුරුදු 14ට ලක්ෂ පහ ගානේ මාසෙට කැල්කියුලේට් කරලා බලන්න කියලා කිව්වම ඔයාගේ කොහොමද එතකොට ඒවා? ඔව් පොඩි ගානක් තියෙන ඉතින් හිතුවා පොඩි වීඩියෝ එකක් කරන්න පොඩි වෙනද වගේ කරන මොටිවේෂන් ටයිප් වීඩියෝ එකක් නෙමෙයි මේක පොඩි පට්ට සීතලේ ඉන්න මේ හිමු වැටුණා වීඩියෝ පස්සේ පේනවා චුට්ටි. ඉතින් අර මේ මල්ලි අපි ඔයාගෙන දුර කතරක ගෙවාගෙන ආවා අපු නිසා පට්ට මොරල් එකක්. මං හරි කැමතියි මේකට. මොකද අපිත් ඉස්සර නැදදරේ ඉස්සර වීඩියෝ කරන්න ගොඩක් දුර ගියායි. ඒ නිසා මට මේ වීඩියෝ කරන්න නිසා මගේ කැමරාවෙන් නෙමෙයි මේ මල්ලිගේ කැමරාවෙන් කරන්නේ වීඩියෝ එක. නෝගිය දරන්නේ නැහැ වීඩියෝ කරන්නේ. ඔව් නෝගිය දරන්නේ නැහැ. ඉතින් අලුතෙන් පටන් ගත්ත මේ මල්ලිට සපෝට් එකක් දෙන්න ඕන කියලා හිතුණා. ඒ නිසා තමයි වීඩියෝ කරන්නේ. ඒ වගේම මේ මල්ලි වගේම තව ඉන්නවා. අපි ගියා කොරියා YouTube channel එකක් කරන මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ මල්ලිත් අපි නේ API කොරියා නේ. ඔව් අපි ගියා කොරියා. අපි ගියා නේ API. ඔව් නෑ නෑ අපි ගියා කොරියා. ඔව් ඔව් අපි ගියා කොරියා. මේ මල්ලි උද්දික මල්ලි හරි හොඳ කොල්ලෙක්. අපි මේ මල්ලිත් හම්බෙන්න ඕන ඉස්සරහට. මොකද යම්සි දෙයක් කරනවා ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන්. ඉතින් ඒ නිසා ඒකට මේ ඉස්සරහට මේ ඔයගොල්ලන් ලස්සන වැඩක් බලා ගන්න පුළුවන්. මොකද අපි ඕගනයිස් කරන්න ඉන්නවා කොරියාවේ ඉන්න සියලුම YouTube social media set එක. social media set එක හැම කට්ටියම එකව කරලා පොඩි get together එකක් ලස්සන. ඔව් ඔව් ඔව්. ඉස්සරහට ඔයගොල්ලන්ට පට්ට ආතල් වැඩක් වෙනවා. පට්ට ආතල් වැඩක්. මොකද අපි කරන්න හිතුවේ ලංකාවේ ඉඳන් කොරියාවට එන්න බලාගෙන ඉන්න පිරිස වැඩි. ඉතින් ඒ කට්ටියට අපිට කරන්න පුළුවන් මොනවා හරි දෙයක් තියෙනවා අපි කරන්න. ඉතින් ඒකේ මූලික වශයෙන්ම ඉතින් ඒ හම්බෙල්ස් වෙලා අපි එක ගැන කතා කරා. අනිවාර්යයෙන් කරන ඉස්සරහට හොඳ වැඩසටහනක් කරන්න ලෑස්ති වෙනවා. එතකොට ඒකෙන් ඔයාලා ලොකු දෙයක් ගන්න පුළුවන් ඉතින් අපි ඒක ප්ලෑන් කරන්න. ඒකත් එක්ක ඉතින් මල්ලි කියන්නේ කොහොමද ඔයාගේ ජීවිතේ? එදාසල ඉතින් පාඩුවේ යනවා. ඒ කියන්නේ මේ කොරියාවට ආවට පස්සේ ඉඳන් මුලින්ම channel එකක් පටන් ගත්ත මුල් කාලෙම. ඇයි channel එකක් පටන් හිතුවේ? මේ පටන් ගන්න හිතුවේ ඇත්තටම මට මේ හෙන ආසාවක් තිබුණා මාධ්‍ය වේදිකාවක් වෙන්න. හරිද? ඒ සීන් එක ආසාවත් එක්ක මේ ලංකාවේ ඉන්න කාලේ මම කොරියාව ගැන හොයපු දේවල් හම්බුනේ නැති දේවල් තිබුණා. ඒ දේවල් ඉතින් ගොඩක් අයට හොයාගන්න නැහනේ. ඒ දේවල් දෙන්න ඕන නිසා තමයි මම channel එක පටන් ගත්තේ. ඒ කියන්නේ මගේ channel එකේ තියෙන හැම දේවල් ටිකක් ගොඩක් මුලින් ඉඳන් කොරියාව ගැන හොයන අයට විස්තර දෙන්න තමයි videos ටික මුලින් ඉඳන් මම කරේ. අපි දකිනවා ගොඩක් හොඳ දේවල් වෙනවා. ඉතින් ඒක හොඳ ගමන. සල්ලි හම්බ කරන්නම හිතාගෙන channel එක කරා නෙමෙයි ඈ. ලස්සන මොරල් දෙන මොරල් කරන videos ටිකක් වටින videos තියෙනවා. ඔව්. ඒ වගේම මේ කොරියාව ඉඳන් YouTube channel කරන හැමෝටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා. ඉතින් ඒකත් එක්ක දරය කියන්නේ ඔයාගේ අත්දැකීම. ඇත්තටම ඉතින් අපේ මංජු රසින්ත චතුවා
නිමිෂ්ක එතකොට මේ අපි දැන් අවුරුදු 6ක් වෙනවා මේ අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට අපි YouTube එක හරහා අඳුරගෙන අදරත් අපි නිවාඩුවක් අක්කුනොත් කතා කරන්න එනවා ඉතින් මේ අත්දැකීම් නම් ගොඩයි මොකද කොරියාවේ ගොඩාක් අත්දැකීම් දැකලා තියෙනවා අපි ඉඳලා තියෙනවා මොනවද කියන්න ඕනේ තව ඔව් තව කියන්න ඉතින් ඔයගේ අත්දැකීම් අද්දකින් ගොඩක් තියෙනවනේ ගොඩක් තියෙනවා මොන පොතනින්ද වටන් ගන්න කියලා මට හිතා ගන්න බැරි මේ ගෑනුලමයිටික් ගැන කතා කරොත් මං කියන්නේ ඔව් ගෑනුලමයි නෑ මං කියන්න එක කතාවක් මේ මොකද මේ කොරියාවට එනකොට අනිවාර්යයෙන්ම භාෂාව චුට්ටක් හරි يعني කොරියන් එක්කෙනෙක් කියන්නේ මොනවද කොරියන් එක්කෙනාට කියලා දෙන්නේ කොහොමද මොකක් හරි කියන්න පුළුවන් වෙන්න ඕනේ මොකද මේ කොරියන් භාෂා චුට්ටක් හරි තියෙන්න ඕනේ මොකද මං හොඳම මේ අද්දකීමක් කියන්න කාඩ්බෝඩ් කම්පැනින් කොල්ලෙක් වටනවා මට ඔව් හරිද මේ ඇත්තම කතන්දර මේ ඇත්ත සිද්ධියක් ඇවිල්ලා මාසයක් මාස දෙකක් විතර වෙන්නේ මිනිහාව මාස දෙකක් වෙනකොට මේගොල්ලන්ගේ අර අංජොන් ගහන එක තියෙනවනේ බා ඔව් මුලින්ම කම්පැනි වැඩ පටන් ගන්නකොට මේ අංජොන් ගහන්න ඕනේ ඒ කියන්නේ කම්පැනියේ අංජොන් ගහන්න කියන්නේ මොකක්ද කියලා කියන්නේ දන්නේ නැහැ රේන්ජර් දැන් අනම්මනම් කියලා දෙනවා මේ මේ ඉන්නක් ඇතුනොත් කොහොමද මේවා කරන්නේ ඒ ටික ඔක්කොම පොඩි රැස්වීමක් කරලා කියනවා ඒකනම් මෙයාව ගන්නෙ නැහැ අලුතෙන් ආපු කට්ටිය ගන්නෙ නැහැ ඔව් මෙයාට මැෂින් ටික බලා ගන්න කියලා කාඩ්බෝඩ් කම්පැනියක් මැෂින් ටික බලා ගන්න කියලා අරගොල්ලෝ අංජොන් ගහන්න ගිහලා දැන් කාඩ්බෝඩ් එකේ දිගට මෙහෙම ලයින් එකේ තමයි එන්නේ පෙට්ටි මෙහෙම එන්නේ ඔව් පෙට්ටි අට්ටි ආවට පස්සේ අර ස්පීඩ් එනවා ආවට පස්සේ පැලට් එකට අඩු කරන්න තියෙනවා ඒ මැෂින් නවතින්නේ නැහැ නේද මැෂින් නවතින්නේ නැහැ දැන් මැෂින් එක දුවනවා අනිත් කට්ටිය අංජොන් ගහනවා ඔව් එතකොට පාර ඇවිල්ලා දැන් මට ස්පීඩ් එකට ඇවිල්ලා තනියම වැඩ කරන්න දෙනවා ඇවිල්ලා මාස දෙකක් විතර වෙන්නේ අර කාඩ්බෝඩ් ඇවිල්ලා මචං මැෂින් එකේ හිර වෙලා අම්මට හරිද මැෂින් එකේ හිර වුණාට පස්සේ දැන් මූ තනියෙන් කරගන්නත් බෑනේ සේරම කරන්න බෑනේ මූ ගිල්ල කියලා මම දන්නේ එකම දේ පුජන්නියම් පුල්ලම් කියලා ඔව් පුජන්නියම්ට පුල්ලම් කියලා ගිහිල්ලා කිව්වට පස්සේ පුජන්නියම් කියලා ආශික්ක කකා කියලා දෙපාරක් තුන්පාරක්ම කියලා පස්සේ මූට දැන් එපා වෙලා මූ පුටුවක් තියාගෙන වාඩිලා ඉඳලා අරුන් අඤ්ඤොන් ගහලා එනකම් ඔව් පුජා ඇවිල්ලා ඉස්සෙක්කිදල් බොයිස්සෝ ඊගෝ අගාලා අරුඩ බැනලා ඔව් ඌට කොරියන් කතා කරන්න බෑනි මූ සිංහලෙන් බැනලා ඒකනේ යකෝ කුණුවර කිව්වා කුණුවර කිව්වා ඒකනේ ටොටක් විතරලා කිව්වේ මේ මේක පුල්ලියන් කියලා තෝ දැන් ස්කෘප්ණිය අරන් එන්න කියලා. ස්කෘප්ණිය අරන් එන්න කිව්වම මම මිටි අරන් ගියා. මිටි අරන් ගියා මූ ඇයිසිවා මිටියෙන් ගහන්නේ. ඊට පස්සේ ආව මිල්බරෝ කිපරක කුරුමාව අරන් යනවා. ඒ වගේ අත සුප්පිරිය වැඩලා දින ඒක. මටත් එහෙම වෙලා තියෙනවා. මල්ලිට එහෙම වෙලා නැහැ. මේ මට දවස කිව්වා මේ චා කජුගා කියලා. මම දන්නේ නැහැ නිත මං අපි හිතාගෙන අපි දන්නේ නැතරම චා කිව්වම වාහනයක් කියලා නේ. ඈ මේ මං ඉතින් කිව්වා මේ දැන්නේ අජි කන්සස්සෝ කියලා තාම වාහනයක් ගත්තේ නැහැ කියලා බැලුන මේ පටියගේ චුල්චා කියන්නේ කියලා තියෙන්නේ මං දැක්ක ඒකේ වීඩියෝ එක TikTok එකේ දාලා තිබ්බා ඒ වගේම තියෙන ඒ වගේ ලස්සන අත්දැකීම් ඔය නිසා පුළුවන් හැම වෙලාවෙම කොරියන් වචනය පාඩම් කරගන්න ඒක අවදාවකත් අපතේ යන දෙයක් නෙවෙයි දැන් මාර ට්‍රෙන්ඩ් එකක් නියන්නේ දැන් මේ ලංකාවේ මාරම ඒ කියන්නේ කොරියාට පුදුම විදිහට දන්නේ නැහැ ඇයි මෙච්චර ආදරේ කියලා නේ ඇයි එහෙම උණියක් තනවා ඉතින් මේ බලම මේ ට්‍රෙන්ඩ් එක හැදුවේ කොරියාවේ දැන් ඉස්සර අතරෝ ටික දෙනයි නේ දැන් මාර විදිහට රාමෙන් ගන්න ආසයි කොරියාවේ විදිහට ඇයි BTS ලට ඔව් BTS ලට මාර මෙහෙම දෙයක් තියෙනවා මම මේ කාරණේ කියන්න ඕන ආසාව ඇති කරගන්න කොරියාව අපේ රට නෙවෙයි එක මතක තියාගන්න අපේ රට ලංකාව අපි මේකට අහු වෙලා තියෙන්නේ. අපි මේ හැම දෙයකටම ඇබ්බැහි වෙලා කොරියාව කියලා කිව්වට මේක පොඩි වෙනි පුරවැසියෝ. මේ ඇවිල්ලා කොරියාවෙන් නිකන් මම දකින්න දේ කොරියන් කට්ටිය වැඩ කරන්නේ. හරිද? කොරියන් කට්ටියගේ ළමයි හදන්නේ. හරිද? එතකොට මේ හැම දෙයකටම සොලියුෂන් එකක් වශයෙන් 2050 වෙනකොට කොරියාවේ ජනගහනය ගොඩක් අඩු වෙනවා. ඒවට විසඳුමක් වශයෙන් තමයි මේ එක එක වීසකම හඳුන්වලා දෙන්නේ මම දකින්නේ මේ 2060 වෙනකොටනේ සිංහල මේ මව් භාෂාව වෙන්නේ ඔව් අනාගතේ දැන් දැනට යන විදිය අනුව ඉස්සරහට ලංකාවේ කට්ටිය මෙහෙ සෑහෙන වැඩි වෙනවා දැනට වැඩි වෙනවා ඉතින් ඒ නිසා අපි හිතේ තියාගන්න ඕන එකම දේ අපේ රට අපි නැති කරගන්නද
හොඳ නෑ. අපේ රටේ අපි දෙයක් කරන්න ඕන. ඒ නිසා අපේ රටේ දේවල් කිසිම හේතුවක් නිසා නැති කරන්නේ නැතුව අපි කොරියාවට ආදරේ කරන්න ඕන. මොකද අපිට හම්බ කරලා අපි හැමදේම අපේ ජීවිතය අපි මෙතන ඉන්නේ. අපි කොරියාව නිසා. ඔයාලත් කොරියාවට ආවාසේ වගේ ගේම් ගහලා ලංකාව මතක කරන්න එපා. මේ ලස්සනට හිම වැටෙනවා. මෙහි මාර දුෂ්කරයි. අපේ රටේ ඒව නෑනේ හැමදේමනේ. මේ 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 සාක්කුව දාගෙන ඉන්නේ විහිළුවර නෙමෙයි මේ ඇට ජීතල ඇඟිලි කුකුලන් කරන ජීතල ඉතින් සීතල වේලාවට. ඔව්. සීතල කියන දේ හැම රටකම සීතල රටවල හැම රටකම දිනු මේක මැජික් එකක් නෙමෙයි අමුතු දෙයක් නෙමෙයි. ඉතින් අර ඒ නිසා අනවශ්‍ය විදිහට ආදරය කරන්න ඕනේ. අපේ රටේ ලස්සන හොඳ කෑම වර්ග තියෙනවා. ඒව නැති කරන්න හොඳ නෑ. ඒවත් එක්ක තමන්ගේ ගේම ගහ ගන්නවා. මේ අපි මෙහෙ ඇවිල්ලා මෙහෙන් සාරයක් උරාගෙන ගිහිල්ලා එහෙ මේ ගේමක් ගහන්න ඉතින් මෙහෙ එන්නේ. ඔව්. ඒක නිසා ඔව්. මේ ලංකාවේ අනිවාර්යයෙන්ම ගේමක් ගහ ගන්න. මොකද මේ අපිට ජීවිත කාලෙම මෙහෙ ඉන්න බෑ. මොකද අපේ මුල් තියෙන්නේ ලංකාවේ. දැන් මං අහනවා මේ දනපොලට කොහොමද? දනපොලට රිදෙනවද? සවාගේ අවුරුදු 14ක් නේ මල්ලික දෙකයි. මගේ අට බොරු කියන්න ඕනේ නෑ. දනපොලට උනා රිදෙනවා. කොහොම මාරු හිටගෙන වැඩ කරන්න ඕන අතපයි නිකන් අපේ ජානවල ජානවලින්ම සීන් එකක් තියෙනවා. අපි කොන්ද කොන්ද කැක්කම ගොඩක් තියෙනවා මේ කට්ටියට. අපි මේ 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 කොරියාවේ වැඩ කරන එකෙක්ට ලංකාවේ කොන්ද අමාරු නැති කෙනෙක් නෑ. දැන් මට මැවිලා පේනෝ දරය මේ කිව්වට මූ ලංකාවට එන්නේ ජීවිතේට. තව ඔයාලා බොරු නම් මේ වීඩියෝ එක බලලා තව අවුරුදු 10කින් බලන්න දරය කොණ්ඩෙත් මේ වෙලා මෙහි තව අවුරුදු 10කිනුත් ඉන්නවා. හරිද? මේ දැන් කිව්වා කියලා ගන්න. මේ අවුරුදු කිව්වා නේද මේ අවුරුදු දෙනා යම මචන්. තව අවුරුදු 10කිනුත් ඉන්නවා. එතකොට සමහර කිට දර්ශනයේ පුතා හරි දුව හරි මෙහි ඉඳන් YouTube channel එකක් කරා. ඒක ඇත්ත කතාව. යන්නේ නැහැ. මුන් මේව දාලා යන්නේ නැහැ. හරිද? අපි නම් යනවා. ළඟදී යනවා. මේ මල්ලි සමහර කිට ඉන්න ඉඩ තියෙනවා. ඔව්. ඉන්න ඉඩ තියෙන මේ මල්ලි. එතකොට දැන් එතකොට මට මැවිලා පේනවා අපේ කම්පැනි අර උදේ පාන්දර අපි වැඩට යන්නේ 8ට 4 ඉතර වෙනකොට කොරියන් වයසක කට්ටිය. ඒ වගේ සීන් එකක් මට දරේකින් මැවිලා පේනවා. වයසක කොරියන් ටයිප් එකක්. දැන් මාර ආදරේ කම්පැනිට. දැන් යනවා මැෂින් ඔන් කරන්න. දැන් යන්න හදන්නේ දාඩින් එකේ. කම්පැනි කවුද චුජාද? නෑ නෑ කියපා ඇත්ත කියවා කම්පැනි පෝස්ට් එකක් තියෙන කොල්ලේ. හරිද? මෙයාගේ යටදී ගොඩක් කට්ටිය වැඩ කරනවා. හරි සතුරු ඉතින් ලංකාවේ කට්ටිය මේ වගේ තැනක ඉන්න එක ගැන නැද්ද? ඉතින් ඒ නිසා අර මැවිලා පේන සීන් එක මැවිලා පේනවා හැමදාටම. ඉතින් ඒ නිසා ඔයාලා ජීවත් වෙන්නේ කොරියාවට ඇවිල්ලා ජීවත් වෙනවා නම් ගේමක් ගහගන්න මොරල් එකේ අර සල්ලි කියන දේවල් අවශ්‍ය විදියට ඉන්වෙස්ට් කරලා ලංකාවේ ගේමක් ගහගන්න. මෙහෙ ඇවිල්ලා හම්බ කරන දේ කාල බීලා ඉන්න පුළුවන්. ෆැමිලි එකත් එක්ක හිටියොත් නේ ඉතිරියක් කරන්න අමාරුයි. ඇත්ත කියපා ඉතිරි කරන්න පුළුවන්ද? බෑනේ. වගකීම කියන්නේ වයිෆුත් ආවනේ. ඇත්තනේ වයිෆ්ට ජොබ් එක කරන්න බෑනේ. දෙන්නටම කරන්න පුළුවන් නම් ෂේප්. අනික මේ ඉසෝන් වීසෙක් ගැහුවට මේ දැන් ඔය මෙහෙ ලක්ෂරි ලයිෆ් කතා කරන කට්ටිය කොහොමද? මම දැකලා තියෙන TikTok වල හැම වීඩියෝස් වල මාර ලල්ලේ කියනවා. අපි දකින අපිට අමාරු මෙහෙම ඉන්න. ඒක තමයි දැන්. හොඳ වාහන පදිනවා සොපිරි අපාර්ට්මන්ට් වල මාර කෑම කන්නේ. ඇයි අපිට බැරි? මේ ලස්සන වෙනම ගයක් අරගෙන වීඩියෝ වල තියෙනයි ෆොටෝ වල තියෙන ජීවිතේ වෙනස්. ඇත්ත ජීවිතේ මොකද්ද? ඇත්ත ජීවිතේ මොකද්ද? ඇත්ත ජීවිතේ. ඇත්ත ජීවිතේ ඉතින් වියදම වැඩි. මොකද දෙන්නම මෙහෙ ජොබ් එක කරත් මං හිතන්නේ 100ට 90ක්ම ගොඩක්ම අමාරු ජීවත් වෙන්න. මොකද මේ අපි කියන දේ විශ්වාස කරන්න එපා. ඔයාලා දැන් අහලා බලන්න. ඔයාලා දකුණ වීඩියෝ දකිනවා මෙහෙම ලස්සන ඉන්න පුළුවන් කියලා. ඔයාලා ඒ ගත කරන කෙනකින් ඇත්තට කතා කරලා ඇත්ත කියන්නේ අයියේ කොහොමද ඉන්නවන්ද කියලා. ඒ වගේම දැන් ස්ට්‍රීම් එකේ ආපු කෙනකින් අහන්න කොහොමද මේ ඇත්තටම සල්ලි ඉතිරි කරගෙන ගේම් එකක් ගන්න බලන්න. ඔව් ලැජ්ජාවට කියන්නේ. අපෙන් අහන්න අපි පෞද්ගලිකව අහන්න. අපෙන් අහන්න අපි ඇත්තම කියන්නේ. සල්ලි දිනවද කියලා. මෙතන නොකියන දේවල් නම් මගේ නම් තියලා කෝටි දෙකක් ඉතින් account එකේ දින වෙනම දේ. මම තනියෙන් ඉන්න නිසා මේ ඇත්ත කියන්නේ නැහැ. අයියේ. අවුලක් නැහැ කෝටි දෙකක් තියෙනවා. මෝ ඉල්ලුවට දෙන්නේ නැහැ. ඉල්ලුවට දෙන්න ඉල්ලන්නේ නැව දෙන්නේ නැව. ඒ වෙලාවට ඉතින් නෑ ඇත්තටම සල්ලි ඉතුරු කරන්න ඕනේ. ඉතින් මේ අර මෙහි ජීවිත කාලෙම ජීවත් වෙන්න පුළුවන්. මොකද මේ හැබැයි කිසිම ඉතුරුවක් නැහැ. මේ කාලවිල මේ කොරියක් වගේ ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ නෑ වයිෆ් එහෙම එකගෙන આવුවත් ඇත්තටම මේ ගෑක් අරගෙන වෙනම ඉන්නකොට සල්ලි කොහොමවත් ඉතුරු කරගන්න බැයිද? දැන් ඇත්තටම අපි අලුතෙන් නෑ මංජෝයි. දැන් තනියෙන් ඉන්නකොට මට බොරු කියන්න ඕනේ නෑ. මට ඇත්තම මාන 100ක් විතර වියදම් වෙනවා. කාමරේ මාන 200ක්, කාමරේට මාන 25යි, ලයිට් බිලුත් එක්ක ඔක්කොම එද්දී 35යි, ෆෝන් බිල් එක එක්කත් එක්ක වාහනේට තෙල් ගහලා ඔක්කොම කැම් වීමත් එක්ක මාන 100ක් 120ක් විතර වියදම් වෙනවා අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් මාන 500යිනේ පඩිය. ඔව්. මාන 500ෙන් පඩිය. 500ක් කොහෙද කො පඩිය? හරි මාන 500යි කියමුකෝ. දැන් ඔයාගේ පඩිය දේ ඇන් නයිට් උත් වැඩ කරනවා. හරිද? නෑ මම ඩේක විතර කරා. මේ මාන් 350ක් ගන්නවා. මාන් 350ක් ගන්නවා ඇත්තටම. මාන් 350ෙන්
මාන 120ක් විතර වියදම් වෙනවා. හරිද? මාන 120ක් විතර වියදම් වෙනවා. ඊට අමතරව මම මගේ මගේ ওই ફોટોગ્રાફી ආරවට මේවට බඩු ගන්නවා. අවශ්‍ය කරන අප්ඩේට් එනකොට ඒ වැඩක් ගන්නවා. සාමාන්‍යයෙන් මාන 150ක් 200ක් වගේ ගානක් ඉතිරි කරන්න පුළුවන්. මං තනියෙන් ඉන්න නිසා. හැබැයි වයිෆ් බැරි වෙලා හරි මම වයිෆුයි දරුවෝ එක්ක ගිනාවොත් දැන් ඔයා දන්නවනේ ඒක. එතකොට ඒ කට්ටියත් ප්ලස් වෙනවනේ. එතකොට යාළුවෝ ජොබ් එකක් කරන්න බෑනේ. එතකොට ඒ දෙන්නට තවත් මාන 80ක් 100ක් විතර වෙනම විතර ඇඳුම් ගන්න ඕන. මේ මෙහෙ ඇඳුම් ගන්නන්නේ. හොඳම කරන්න පුළුවන් දෙයක් තියෙනවා මල්ලේ මෙහෙම. දැන් ඔයත් කොරියන් නැවිලා. එතකොට වයිෆුත් කොරියන් එන්න ඕනේ E9 එකේ. එතකොට දෙන්නටම ජොබ් එකක් කරන්න ඕන. හැබැයි දෙන්නම ඕලේ කල්පනා කරලා වැඩේ කරොත් එහෙම මෙහෙ ඉන්න ඕනේ නැහැ. ලංකාවේ හොඳට සැපට ඉන්න පුළුවන් දෙන්නම ජොබ් එකක් කරලා දෙන්නම හම්බ කරලා ලංකාවට හැලි දාලා ලස්සන බිස්නස් එකක් කරලා ඒ වගේ ලස්සන ලස්සනට ඉන්න පුළුවන්. අවුරුදු 3ක් 4ක් වගේ මෙහෙ ගේමක් ගහලා නෑ උඩින්ම අවුරුදු 10ක් කිච්චයක් එහෙම. ලක්ෂර ජීවිතයක් ලංකාවේ ගත කරන්න පුළුවන්. ඔව්. ඒක ඇත්ත. අනික මෙහෙ ආව ගමන් අපිට වැරදිච්ච දෙයක් තමයි අපි බිස්නස් එකක් කරන්න නැතුව මේ කපාටම ගෙවල් ගෙවල් හදුවා වාහන ගත්තා ඉවරයි කරා. ආදායමක් එන්නේ නැති දේවල් ගෙවල් හදුවා කියන්නේ නේද? දැන් ඉඩම් ගත්තම ඉඩම් කෙලින්ම සල්ලි යට කරානේ. පොළවේ වැලලුවා වගේ. ඔව්. අයියා අපිට ආදායමක් එන්නේ නැහැ නේ ඒකේ. ඔබ මෙහෙම කතන්දරයක්ත් තියෙනවා. ඉඩම් අරගෙන අවුරුදු දෙකක් තුනක් තියලා විකුණන කට්ටියත් මෙහෙ ඉන්නවා. ඔව්. ඒ කියන්නේ ඉඩම් මාර විදියට ගන්නවා. අරගෙන අවුරුද්දක් දෙකක් තියන් ඉඳලා දැන් ලක්ෂ දෙකකට පර්චේස් එකක් ගත්තනම් එහෙම තව අවුරුදු දෙක තුනකින් ලක්ෂ 4ක් වෙනවා. දැන් තරයයි ඔයාලා ඔය කියන්නේ ඔයාලා පැත්ත හෝමගම් පැත්ත එහෙමනේ. ඒ හින්දා අපේ පැතිවල මං ජෝ එහෙම සීන් නැන්නේ. අපේ පැතිවල වගා තිනවනේ. ඒ කියන්නේ අපේ පැතිවල තේ තිනවා, කුරුල් තිනවා, පොල් තිනවා. දැන් ඔය තනමල්ලිල සූර්යවදී ආය උනා ගංජවන්න පුළුවන්. කැලෙන් ඉඩමක් අරගෙන ගංජා ටිකක් හරි දාන්න පුළුවන්. ඔය ලංකාවට ගිහිල්ලා ගංජා වගාවක් දානවා. මේ දැන් නීතිගත කරන හරිද වැඩි නීතිගත කරා හොනවා එක පැත්තකින් ගංජා වගාවක් දාලා අනිත් පැත්තේ කසිප්පු පෙරනවා දැන් කැලේනේ කැලේනේ කේස් එක හවුදා නෑ ෂේප් එකේ බිස්නස් එකක් කරගෙන ලාවට දීවල වෙන්න පුළුවන් කසිප්පු දෙන ඔක්කොම මුළු ලංකාවම කසිප්පු දෙනවා බල කුඩුනේ කුඩු විකුණන්න හොඳ නෑ විකුණනවද මොනවද එතක කරන්නේ අපි මේ ආන්ඩියු වෙන මොනවක්වත් දෙන එපා අයිස් ටිකක් ගෙනහල්ලා මම නම් මම්මලේ ප්‍රසිද්ධිය කියන්නේ මං කෙලින්ම කසිපු පෙරනවා ගංජා ගංජා විකුණනවා ආයි කතන්දර යන නවත්තරවල නවත්තපල්ල අවුල නැහැ ඉරේ ඉන්නවා අවුල නැහැ නැත්තම් ආන්ඩියු අපිට දීපල්ල වෙනවා නෑ දීවුන වෙන එකේ කිනාර අතන කාඩ්බෝඩ් පෙට්ටි දින මේ කොරියාවේ ඉන්න අර කාඩ්බෝඩ් පෙට්ටියක් අම් මේ ඔයගල්ලෝ දිනන ඔයා ගන්න පුළුවා මොකද මේ ශ්‍රී ලංකන් එයාලා ඉන්නේ ගමුද ඔව් ආ මේ මේ ටෙලිකොම් එක විකුණනවා නේ අරු කොයිද අන්‍යාසයෝ පල්ලිවා පල්ලිවා අපේ අපේ වීඩියෝ එක ඉවර කරන්න ඕන මොකද මගේ ෆොටෝ ෂූට් එකක් තියෙනවා මේ ක්ලයන්ට් ඇවිල්ලා ඉන්නේ මේ යා වීඩියෝ එකට ගමු ඔව් පොඩ්ඩක් වීඩියෝ එකට ගමු යා මේ හැම්බුක් ෂූට් එකක් තියෙනවා නිරෝසන් පවුලා හම්පා මේ අලිවා මේ සෝරි අදිසියෙන් පහයි වීඩියෝ එක ඉවර කර අලිවා 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 එමි වා වා ඉතින් මේ අලිවා ආනි පල්ලිවා මෙන්න මේ මේ අනේ බා අනිවාර්යයෙන්ම මේ මෙයාගේ මේ ෆොටෝ ෂූට් එකක් තියෙනවා හැම්බොක් ෂූට් එකක්. ඉතින් ඒක නිසා ගොඩක් දේවල් කතා කරා කතා කරන්න බැරි වෙච්ච දේවලුත් තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර කරනවා. මේ අපි තාම කතා කරන්න හිතේ කමක් නැහැ. දැන් මොකද මේ ගොඩක් දේවල් කතා කරන්න හිතුණා නැත්තම් මේ මෙයා මට සල්ලි ගෙවලා මෙයා බුක් කරලා තින්නේ. ආ චිතා එපෝ. මේ මගේ ගෑල්ලා මෙයා. නා යෝජ චින්ගු. මේ හතර වෙනි එක නේද? යෝජ චින්ගු චින්චා මච්චි. සාරා මිසෝ ලයිව් ලයිව්. මානි පොබ ඉස්සති දම් අන්නේ බා අන්නේසෝ ආ ඉරම් 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 ආ ඉරම් කිංකොන් 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 ආ අන්නේ යෝගි ඉස්සෝ කිංකොන් අල්බයෝ යෝගි ඉච්චනා ඕ ආ අරසෝ වීඩියෝ ඉවර කරනවා වීඩියෝ ඉවර කරනවා ෆොටෝ ෂූට් එකට යන්න ඕන ෆොටෝ ෂූට් එකට යන්න ඕන එනා හැමෝම නිරෝෂන් මෙන්න මේ මේ නිරෝධන් පොලාට වල් එකේ ගොල්ලෝ මොකක්ද කරන්නේ මේ කැමරාවක් ගහගෙන මම නෑ මෙයා මෙයාට බොබ් මාලි කෙනෙක් සෙට් කළා මෙයා ගියා මේ ගෙදර ගිහින් එන්න බොබ් මාලි කෙනෙක් බොකක් සෙට් කළා ඉතින් අර රැප් එකේ ඉන්නේ බොස් එල්ලා බබා කෝල් එකක් ගෑව ටක් ගාලා ගිහින් ආවා එංග මඩස් ලොල්ල මඩස් ඉන්නන කොල්ලෝ රැප් එකේ ඉන්නේ ඉතින් මොකෝ ආතල් එකේ ඉන්නවද මේ දෝස් හරි මේ සුබෙඩි මුඩේ චා මුඩේ පේන සීනක් තියෙනවානේ මේ පොඩ්ඩක් සීතලයි පොඩ්ඩක් අපි එනම් ඉවර කරනවා සමා වෙන්න ඕන මොකද ක්ලයන්ට්ගේ වැඩි ඉවර කරන්න ඕන හරි එහෙනම් ඉස්සරහට අපි වෙන වීඩියෝ එකක් කරන්න ජය වේවා. නැග අට ගැන මොනවද කියන්නේ? අට ගැන මොකද්ද මේ උඹලා දෙන කරන්නේ මේ අකෝ මේ බෙල්ල අත්තු කුණු වෙලා තියෙන මේ යන්නේ නැද්ද මම? බෙල්ල කියන්නේ උණු වෙලා කියන්නේ රත් වෙලා තියෙන්නේ නේද? මේ වැටෙන්නේ නැති ඉඳ අපි දෙන මේ බොරු කී කී දේ මෙච්චරලා. දැන් සිගරට් ගැහුවා පහක් කීතරම. කීතරද? අර ගේන්නේ නැහැ. ඒ දන්නේ නැහැ බා. ඒ අල්ලගෙන වාරේ අර අතින් දේ වැටෙන්නේ.
මේ ඉන්බොක් එක අඳින්න මේක මේ පටලවන්න කට්ටක් නෑ අපි සිව් එක පොඩ්ඩ බලමු මොනවා හරි කට්ටක් තියනවා කියලා වැඩි මේක මේකයි කේස් එක දන්නේ නෑ මේවා අම්මපාර මේ සාරි කඩු ගන්න ඩයල් එක